අයිබෝවන් සුබ දවසක්. මම ඇත්තටම මේ පන්සලකට ඇවිල්ලා ඉන්නේ අපේ ගම පැත්තේ බෙන්ඩිගෝ පැත්තේ තියෙන ටිකක් ඉර බැහැලා යන වෙලාවේ. හැබැයි බලන් ඉර බැහැලා යනවා චෛත්‍යයක පැත්තෙන් ඉර බැහැලා යනවා. ඊට පස්සේ වටේ ඕගොල්ලෝ දැක්කේ මේක නිකන් තීම් පාක් එකක් කියලා වගේ එකක් තියෙනවා. ඊට පස්සේ බෝදි ගොඩාක් හදපු ඒරියා එකක් තියෙනවා මෙන්න මෙතන. පස්සේ මේවා මේ මහායාන පන්සලක් මේක අතීශ සෙන්ට කියලා. ඒක ඔය මහායාන කට්ටියගේ වැඩක් තමයි. මේ මන්ත්‍ර ගොඩක් ලියලා ඒවා එහාට මෙහාට කරකවන එක මෙන්න මෙහෙම. ඊටස්සේ ඒගොල්ලෝ විශ්වාස කරනවා ඔය මන්ත්‍ර අහසට ගිහිල්ලා මේගොල්ලන්ට ආශිර්වාදයක් ලැබෙන එක කියලා. පස්සේ මේ තීම් පාක් එකේම මම එහාට යන්නේ. මේක ඇත්තටම සර්වාගමික කිව්ව එක. ඔන්න බලන්න බුදු පිළිමයක් තියෙනවා මෙතන. ඊට පස්සේ එහා පැත්තේ තියෙන සික් ජාතික මොකක් හරි සමරු මේකක්. ඊට පස්සේ එහායින් තවත් එකක් තියෙනවා. අනේ ඔය දිරි ගොඩාක් තියෙනවා. ඊට පස්සේ පාක් එක වගේ මෙතන තියෙනවා. දැන් අර පැත්තේ බලන්න අර ගල් කණු වගේ කණු හදලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පන්සලකුත් හදනවා ඒතර. ශ්‍රී මහා බෝධි අංකුරයක් පැල කරන් හදනවා කට්ටිය. මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයෝ එතන අන්නාර් කියලා වරයා හරි. මෙන්න මේ හැටි. ඔතන. ඊටසෙ මේ තියෙන ප්‍රධාන චෛත්‍ය ඔතන. ඒක බලාගෙන අපි යන්ටියා ඉස්සරහට. ගොලන් තේරෙන ඇති මේක මේ තියලා ලියලා තියෙන එක එක මන්ත්‍ර එහෙම. This is the mantra of six syllables of clairvoyance. By seeing these letters after 15 days, it totally purifies and heavy negative karma created in the past. පහුගිය කර්ම ඔක්කොම පිරිසිදු වෙලා යනවා කියලා මේක ඉතින් මහායාන ධර්මයේ ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඉතින් ඒකේ තමයි අන්න අර පන්සලත් ලංකාවේ එකක් හදන්නේ. ඒක කෙලවරකම නිපෙන්නේ. ඊටස් බලන්න මේ බෝධි ගොඩක් තියෙනවා. ඒ අතරට ඉදිරියේදී අර ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධි අංකුරයත් එයි අර පැත්ත. මෙන්න තවත් මන්ත්‍රයක් තියෙනවා. ඊටස් මම හැමදාම කියන්නේ නිතරම එන්න කැමති තැනක් මේ. හරි නිස්කලංකයි. ලොකු චෛත්‍යයක්. ඊළඟට ඔය ගන්ටාර සද්ද සීන සද්ද ඒව එහෙම. මේක වැඩ තාම කරීගෙන යනවා. ස්පර්ශ වැටීකුත් තියෙනවා. පස්සේ මම ඕගොල්ලෝ අර බෝධි ධම්ම විහාර ළඟටත් අරන් යන්නම්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ දැන් මේ චෛත්‍ය වන් ඔතන් තියෙනවා. ඊට පස්සේ ඔහොම අපි යනකොට මේ පැත්තේ අර හරිය හැදෙනවා පරිවාර බෞද්ධ මොකක්ද කියන්නේ බෞද්ධ සමරුවක් විදිහට එන්නේ නැත්නම් සංකේතයක් විදිහට මේ හරිය හැදෙනවා මේ ශ්‍රී ලංකාවේ ඉබ්බ ශ්‍රී මහා බෝධි කියන්නේ අනුරාධපුරයේ තියෙන ශ්‍රී මහා බෝධියෙන් අංකුරයක් ගෙනල්ලා හදන එකක්. මට මතක ඇටියට මේ ශ්‍රී මහා බෝධි අංකුරය ගෙනාවේ ශ්‍රී ලංකාව පිරාර බුදු පිළිමෙම හදපු කාලයක් තිබුණා. අන්න ඒ කාලේ කියන්නේ අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා වගේ. අවුරුද්දක් දෙකකට ඉස්සෙල්ලා වගේ. ඉගෙන බෞද්ධ පුනරුදයක් තිබ්බා වගේ කාලේ. මෙන්න මෙතන තමයි ඔය පන්සල හැදෙන්නේ තියෙන්නේ. මේකට විශේෂයෙන් මෙල්බන් වල ඉඳලා කට්ටිය ගොඩක් ඇවිල්ලා ශ්‍රමදාන වලින් වැඩ කරනවා සෙන්සුරාදේවිද. අතන තමයි ඔය ශ්‍රී මහා බෝධිය එතකොට සෝපණී කරන්නේ.
ඊටසේ මේ හරිය මේ මේ සිමෙන්ති දාලා මේ පුවරු වගේ හැදලා තියෙන්නේ. මිය ගිය අයගේ අලු තැන්පත් කරන්න පුළුවන්. ඔය පෙට්ටි වගේ තියෙන ඒවත් මේවා. ඒවත් ඔය ශ්‍රීම බෝධි අංකුරේ හදන තැනටම මෙහයින් තියෙනවා පේනවා. මොන බාණ්ඩර තියෙන්නේ. මංගලට මේක පේනවා. කුටියට තමයි හැදෙන්නේ එතකොට මැද තියෙන. ඊට පස්සේ මෙතන ඉඳලම බලන්න පුළුවන් ලොකු චෛත්‍ය අන්නතන් තියෙන. චෛත්‍ය වටේ ගොඩක් ගස් හදලා තියෙනවා මේවා මේ ලස්සනට හැදිලා ඒ ඉදිරි. එකෙන් ටිබෙට් ජාතික එකන මහායාන චෛත්‍යයක් විශාලයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ රෝස වැටියත් එක්ක බලාගෙන මාත් එක්ක කතා කර කර යන්න. චෛත්‍ය වටේම තියෙනවා මේ රෝස හදලා. මෙතන ඉඳලා බලන්න පුළුවන් බෝධි ධම්ම විහාරය කියන්නේ අර ශ්‍රීමා බෝධි අංකුරය හදින් තැන අන්නත පහල. අපම මටයක් කරපල ගන්න ගස්වල මල්ලෙහෙම් පිපිගෙනනු. දිගටම රෝස වැටී තියෙනවා. Yeah.